හෙලෝ කියන හැමෝටම ගිය බදාද ලි ඇක්සස් ස්ක්‍රීනිං එක බලන්න ගියා බෑඩ් බොයිස් රයිඩෝ ඩයි මූවිය එකේ විල්ලිසිමිත්ගේ මූවිය එක ලේටස්ම මේක බෑඩ් බොයිස් ෆ්‍රන්චයිස් එක ෆෝර්ත් මූවිය එක වෙනවා මේ මූවික මම බලන්න ගියා ලි ඇක්සස් ප්‍රීමිය එක මේකේ ටීෂර්ට් එකක් දුන්නා මුලින්ම ඒක නම් මම යන වෙලාවේ ඇත්තරම තිබුණේ මේ මීඩියම් සයිස් එක ඉවරලා තිබුණේ ඒකෙන් ඩබල් එක්ස් සයිස් එකෙන් තමයි ටීෂර්ට් එක හම්බුනේ එනිවේ එහෙම තමයි ප්‍රීමියර් එක පටන් ගත්තේ ෆස්ට්ලි ඊට පස්සේ මේ මූවි එක ඇත්තටම මම ප්‍රීවියස් මූවි එක බලලා තමයි ගියේ කලින් මූවිස් එක බලලා තියෙනවා ෆස්ට් ඇන් සෙකන්ඩ් ඇන් බට් මම මේ රීසන්ට්ලි බැලුවේ ලාස්ට් වීක් එකේ ප්‍රීවියස් මූවි එක තමයි මේ මේ මූවි එකට පොඩ්ඩක් ප්‍රෙපප් වෙන ඇත්තටම මූවිය ගත්තොත් එහෙම 1 hour and 50 minutes වගේ ඩියුරේෂන් එකක් තියෙන්නේ ෆැන්ටාස්ටික් මූවි එකක් මේකේ ඇල්ල කලර්ස් එම්නම් සුපිරිය කියන්නේ අර රෙඩ් පර්පල් ඒ වයිබ් එක දෙන රෙඩ් පර්පල් ඔරේන්ජ් ඒ වයිබ් එකත් එක්ක දෙන වෙරි කලර්ෆුල් වයිබ් එකක් දෙන මියාමි වයිබ් එක ඒක හින්ද මේකල කලර් ග්‍රේඩින් කරලා තියෙන විදිය ඒවට යූස් කරලා තියෙන මම හිතන්නේ ෆිල්ටර්ස් ඒවා ෆැන්ටාස්ටික් මූවි එකේ ගත්තොත් එහෙම ඕපන සීක්වන්ස් එකත් වෙරි පවර්ෆුල් පොඩි සීන් එකකින් ඔය ඕපන් වෙන්නේ ඒකේ ඒකත් වෙලා ෆැන්ටාස්ටිකලි එන්ටර්ටේනින් කියලා හඳුන්වන්න පුළුවන් හොඳ කොමඩිස් වගේ තිබුණා හොඳ කොමඩි රිලීෆ් තියෙන ඒ වගේම අර මේකේ ඒ දෙන්නගේ තියෙන කෙමිස්ට්‍රිය කැරක්ටර්ස් දෙකේ ඒක හොඳටම තිබුණයි කියලා කියන්න පුළුවන් මූවි එක මාටින් ලෝරන්ස්ගේ විල්ලි ස්මිත්ගේ මෙතන මේ ලෝරන්ස්ගේ කැරක්ටර් එක එයා ඩයබටික් වලින් එයා පීඩා විඳිනවා ඒකත් එක්ක කොහොමද එයා ඒක මේක සුග කන්සම්ෂන් එකත් එක්ක අදාළ කරලා ඒගොල්ලෝ පෙන්නනවා පොඩි කොමික් රිලීෆ් එකත් එක්ක ඒක ඒක ටච් කරනවා තොර මේක කොච්චර ඒ සුග ලයික් ඒහි හී බිලීව්ස් හී ඉස් නොට් ගෝයින් ටු ඩයි බිකෝස් ඉට් ඉස් නොට් හිස් ටයිම් ඇන් ඕල් ඒක නිසා අර සුග කන්සම්ෂන් එකට නිකන් ඕඩියන්ස් එකට මේ සුග ඉන්ඩස්ට්‍රි එකත් එක්ක එහෙම බැලුවොත් එහෙම මේකේ වෙන ඒ මෙසේජ් එක එතිකල් ද අනෙතිකල් ද කියන ගැටලුව මතු වෙනවා ඒ පැත්තෙන් හිතුවොත් එහෙම ඒ අරුණට පස්සේ ඒක කොමඩි කොමික් රිලීෆ් එකක් දෙන එලිමෙන්ට් එකක් හැටියට හොඳ දෙයක් හැටියට හොඳ ප්ලොට් එකක් හැටියට හඳුන්වන්න පුළුවන් වෙනවා මේක ස්ටෝර් ලයින් එක ගත්තොත් එහෙම වෙරි පවර්ෆුල් වෙනවා කොනඩ් හවර්ඩ් කලින් මූවි එකේදී ආ මැරුණා නේ ඒකත් එක්ක ඒක පිටිපස්සේ හිටපු තියෙන කන්ස්පිරසි එකක් ගැන සහ ඒක හරහා මේ මේන් කැරක්ටර්ස් දෙක විල්ලි ස්මිත්යි මාර්ටින් ලෝරන්ස්ටයි ඒගොල්ලන්ගේ නම ක්ලියර් කරන්න සිද්ධ වෙනවා ඒකනේ ඒකට ගෙනියන ඒ ජර්නි එක තමයි මේ ෆිල්ම් එක පුරාටම තියෙන්නේ මේකේ හෙලිකොප්ටර් සීන් එකක් තියෙනවා පට්ටම ඉන්ටෙන්ස් සීන් එකක ඒක ක්‍රෑෂ් වෙන සීන් එක එහෙම ෆැන්ටාස්ටික් විෂුවල් ඉෆෙක්ට්ස් පැත්තෙන් ගත්තත් ඇක්ෂන් පැත්තෙන් ගත්තත් කොමික් පැත්තෙන් ගත්තත් ස්ටෝරි ලයින් එකේ තිබුණු ඒ පවර් එක ගත්තත් හැමතිම්ම පට්ටම ඉන්ටර්ටේන් කරන්න පුළුවන් සම මූව එකක් හැටියට බෑඩ් බොයිස් රයිඩ් ඕ ඩයි මූව එක හඳුන්වන්න පුළුවන් තන මේ මූවි එකේ ඊළඟ එපිසෝඩ් එකක් ඊළඟ පාට් එකක් වුණත් කිසිම අවුලක් නැතුව දැන් පාට් හතරක් ආවත් බලන්න පුළුවන් මොකද මේකේ මේ තියෙන වයිබ් එකයි මේ කෙමිස්ට්‍රි එකයි එක්ක දේ කැන් ලයික් ඩ්‍රැග් දිස් මූවි ඉන්ටු ලයික් 7-8 මූවිස් ඐ තින්ක් අර ෆාස්ට් ඇන්ඩ් ෆියුරියස් එකට වෙච්ච දේ වෙන එකක් නැහැ කියලා බලාපොරොත්තු වෙනවා ඒ නැතුව හොඳ ස්ටෝරි ලයින් එක පවර්ෆුල් ගියොත් එහෙම මේ ස්ටෝරි ලයින් එක තව ඇට්ලීස්ට් තව 4 මූවිස් වලට ඩ්‍රැග් කරන්න පුළුවන් ඒ කියන එක බිලීව් කරන්න පුළුවන් එතකොට ඕවරෝල් ගත්තොත් අනිවාර්යෙන් බෑඩ් බොයිස් මූවිය ගිහිල්ලා තියට එක බලන්න ඒ මියුසික් ඒ වයිබ් එකත් එක්ක සවුන්ඩ් ට්‍රැක් එකයි ඔක්කොම එක ඒ එන්ටර්ටේන්මන්ට් එක ගන්න ඕනේ මම මේක 10 out of 10 දෙනවා මම සමයකේ බලපු හොඳ පොප්කෝන් එන්ටර්ටේන්මන්ට් මූවි එකක් අනිවාර්යෙන් මාව එක්ක සෙට් වෙන්න ෆලෝ කරන්න ෂෙයා කරන්න see you guys soon